තියෙන දැන් උල්සන් වල දේවාංගම පාක් එකට මේක මාස්ක් එක දාගෙන ඉන්නේ මොකද මකරත් මාස්ක් එක දාගෙන ඉන්න අර මැත්තේ මම දවල් කැම කරන්නේ මෙන්න මැප් එක බලාගෙන තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ මෙතන පාක් එකේ ඉන්නේ. මෙතනින් ගිහිල්ලා මේ පැත්තෙන් බීච් සයිඩ් එක. මේ පැත්තෙන් කැම්පින් සයිඩ් එකක්. ඒ වගේම ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා අය මෙන්න මෙතනට තමයි අපි යන්න ඕන. මෙතන තියෙන්නේ දූපත තියෙන්නේ. දේවාංගම් නාම දූපත. මේ දාලා තියෙන ෆොටෝ එකේ ප්‍රදීපාගාර දෙකක් තියෙනවා. ඒ දූපත හැදිලා තියෙන මකරෙක්ගේ හැඩයට තමයි උඩට ගිහුවම පේන්නේ මකරෙක්ගේ විදියට. ඒ හින්දා තමයි මෙතන මේ මේ හයිලයිට් කළ මකරෙක් දාලා තියෙන්නේ. අපි නම් ගිහිල්ලා බලමු උඩට. කොහමද දූපත කියලා දූපත ඉතුරු වටේ ටික හරි නස්තර කරලා අපි එකපාරක් ඇවිල්ලා දිනවා. දෙවෙනි පාරටත් ආවා. අපි නම් ගිහිල්ලා බලමු. ඒක තමයි මෙතන මූලික අදහස කරගෙන තියෙන්නේ මකර දූපතේ. අද මෙතන ගොඩාක් සෙනගක් ඉන්නවා. මේ කොරියාවේ චූසොප් නිවාඩුව. චූසොප් එකේ අද මේගොල්ලන් උත්සවයක් තියෙනවා නව සඳ බැලීමේ උත්සවය කියලා. ඒකට සඳ බලන්න අද මේ පාර්ක් එක තෝරන්න ඕන. මෙතන මේක හිටලා තියෙන්නේ කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයට වෙන්න. ඉතින් හඳ බලනකොට අද ගොඩාක් කට්ටිය හවසට මෙතන එක්කෝ වෙනවා. දවස් සංඛ්‍යා සෙනග මේ සඳ බැලීමේ උත්සවයට. ඒ වගේම තමයි මේක මේ පාර්ක් එක අපි ඉස්සරහට කියලා බලමු. මේ පාර්ක් එකේ අර පේන ෆයිල් නගාවත් එක්ක මේ පාර්ක් එක මුළු පාර්ක් එකම වර්ග මීටර 920000 වර්ග ප්‍රමාණයක් තියෙනවා. ඒකට 1995 වර්ගය තමයි මේ ප්‍රසස් කරන එකල තියෙන්නේ. ලෝකෙම දන්න වාහන වගේම නැව් සමාගමක් ගන්න හයි හොන්ඩායි කියන හෙවුන් දෙකේ හයි හොන්ඩායි සමාගම. ඒක තමයි මේක ප්‍රසස් කරන එකල තියෙන්නේ. ඒ වගේම මේකේ විශේෂිත පාලන නිර්මාණ කළ තියෙන්නේ ඒක. අපි දැන් ඉස්සරහට යමු. අප
කියලා දින මාම්ස් ටච් එකට වගේක් කන්න හරිම වැඩගිනි හරිම වැඩගිනි දාලා තියෙන මේක 1906 6 අවුරුද්ද තමා ඉදි කරලා තියෙන්නේ. එතකොට මේක පුරා විද්‍යාත්මක වටිනාකමින් යුක්ත ස්ථානයක්. ලොකු ඉස්තරයක් දාලා තියෙනවා මෙතන. පාෂාණ වලින් තමයි මේ දූපත නිර්මාණය දූපත කියලා. අපි ඉස්සරහට කිල් බලමු තමයි. මේ දින ඔක්කොම මේ ගල් ඔක්කොම සුදු පාට ගල් දෙන්නේ. මොකද පාෂාණ වර්ගය. මේකට වඳ දූපත කියලා කියන්නේ මේක ඇත්තටම ශාක හට ගන්න නැති හින්දා.
on travelers. අපි දැන් මේ පාක් එකේ ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ තියෙන්නේ. කිලෝමීටර් ගාණක් තියෙන ඇවිදින්න. දවසක් වුණත් අපිට මේ පාක් එකේ ඇවිදින්න තරම් දේවල් බලන්න දේවල් තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. හරිම සුන්දර පරිසරයක්. මේ මොහොතුණත් මාරම ලස්සනයි. මේ ගල් අතර තනින් තන පූස මොන් දැක්ක ගොඩක් කලාවට. හැමතැන පූස ඉන්නවා. තනින් තන තනින් තන. ඉතින් වීඩියෝ එක විරණ තා පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ. අපි දැන් යන පාක් එක අවසානයට අවසාන තැන පාට ගල් එක එක රටා හදිච්ච වෙන්නේ අපි දිගටම දැක්කේ මේවා හදිච්ච ලස්සන නිර්මාණ වෙච්ච ස්වාභාවික නිර්මාණ වෙච්ච ගල් මේ දිගටම තියෙන්නේ ඇත්තටම හරිම ලස්සනයි මේක ඇත්තටම හරිම සුන්දර හරිම ස්වාභාවික විදිහට ට්‍රැවලර්ස්ලා හැමෝම කැමති මේ වගේ තැන්වලට යන්න හරි මාස ඔයාලා දිගටම අපිත් එක්ක ඉන්න අපි දිගටම මේ වගේ කොරියාවේ අපුරු තැන්තව ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙනවා දවසේ ට්‍රැවල් එක නිමා කරලා තියෙන්නේ දැන් ගමනේ අවසානට වෙලා තියෙන්නේ කොහම වෙදලි ඉවරයි වාහන පාක් එකේ ඉන්නේ දැන් අපි යන්න හදන්නේ ඉතින් ආයෙත් මේ වගේම ලස්සන ට්‍රැවල් වීඩියෝ එකකින් ලස්සනම තැනක් අරගෙන අපි ඔයාලත් එක්ක එනවා තව වීඩියෝ එකක් අරගෙන ඔයාලා පිට එක දිගටම එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ජය වේ හැමෝටම